්‍රක තු සේදහත ො නුව ජතිතක ඩාග ද ර් පාඩ ලා බුණු ශ්‍ර ලංකා පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව සභහපතිවරයා හැටියට එහි සාමාජිකයන්ගෙන් වැඩි චන්දවලින් මට පත්වෙන්න පුළුවන් කමක් ලැබුණ. ඒ පත් කරගත්තු සීලුම මන්ත්‍රීවර ඇතුළ කෝප් කමිටුවේ සුර සාමාජකයන්ට මගේ ගෞරවය ස්සතුතිය ම හදවතින්ම පුද කරනවා. තර මේ කෝප් කමිටුව. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ විශේෂයෙන්ම විගෙන කාධීපතිතුමා සමඟ එතුමා දෙන වාර්තාාවල් අනුව ඒ සම්බන්ධයෙන් පෙන්න්න පුළුවන් සිරුම රාජ්‍යායතනවල ඒ සම්බන්ධෙන්ස්ොයාබැලීම කනි කෝප් කමටු පැබරල තිය ත මේ කෝප් කමිටුවේ මම සභහපතිවරයාබාට පත්වීමෙන් පස්සේ ජනතතා යුක්තු පෙරමුණ නියෝජනය කරන විජිත හේරත් ගරු මන්ත්‍රීතුමා ප්‍රකාශයක් ඇල්ල තිබුණා. ඒ ප්‍රකාශය දැක්කම මමඒ ප්‍රකාශයක්ත් එක්කම එතුමාඉතාමත්ම චෝදනා ගණනාවක් කල්ලා තිබුණ. ොඒ චෝදනා ගණනාවකම එ සියලු විදුත් මාධී තුළෙන් ගත්තුඒ හඬ පට සියල්ලම මගේ නීතික්ෂ මහත්තුරුන්ට බාරදුන්න ඔහුන්ගේ නීතු උපදෙස් ලබාගන අපි බලාපොරොත්තු වෙනවා එතුමා මට කරන චෝදනා. එතුමා කරනවා එතුමා චෝදනා කරනවා චෝදනාතියන කනෙ කොරෙක් කියලා කියනවා. අන්නේ චෝදනා එතුමාට පුළුවන් අධිකරණය ඉදිරියට ඇල්ල දිරිපත් කරන්න. අධිකරණයේදී මේවා සාක්ෂියතු ඔප්පු කරන්න කියලා මඟතු මට අභියෝග කරනවා සම් මගේ නීතික්්‍රමාත්තරු හර හා. අපි එන්තරවාසය ලබන සතියේම යවන්න බලාපොරොත්තුයනෝ. එන්ත්‍රරවාසියට අපිට ලිකිිතව ඔහුගේ පිළිතුරක් නොලබේනවා. ඔහු මේ අපහසේ සම්බන්ධෙන් අධිකරණයට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සඳහා මං බලාපොරොත්තුන මගේ. නීතිවේදීන් සමඟ. එක අනිවාරයම අපි කරනවා මොකද හේතුව මේ මඩගැහෙීම මට විතරක් නෙවෙයි සමස්තයට මේ මඩගැ කිසිම පදනං විරහිතව මේ කරන චෝදනා සම්බන්ධෙන් නීති මේ ක්‍රියාමාර ගැනීම තමයි තියෙන ස්වාධනනාධිකරණයට අපි අනිවාරයෙන්ම විජිතේරත් මන්ත්‍රීතුනාට මම එන්තරවාසියවල ඉන් අනතුරුව නඩුදානවා මේ කරපු ප්‍රකාශ සම්බන්ධයක්. එතින් මම කියන්න තියෙන්නේ. විජිතහෙරත් ගරු මන්ත්‍රීතුමාට අඩුගානය එතුටම් මට මම දක් පහුගේ මාධ්‍යවල එක දවසක එතුමාගේ රියානතුරක් සම්බන්ධය. එතුමට රියානතුරක් සම්බන්ධයෙන් හරි එතුමාට තියෙනවා නඩුවක් රියානතුරක් සම්බන්ධය හරි ම දන්න ඇතුමා බීලහි තියදනයක් දෙගෙනක ම දන්නේෙනෑ යම් මාධ්‍යවල යන දෙවල් අපි දැක්කේ. හැබැයි එතුමට ට්‍රපක් නඩක්ත් ට ට්‍රපික් නඩුවක්කත්. සා ම තුමට කියනවා කරුණ කල්ලා මොරවාදතියන චෝදනා කළ ඔප්පු කරත් මොනද අපි හරගං කල්ල තියනෙ කෙලා කොහෙද චෝදනාතියන්නේ කොහෙද අධිරනන්නේ තියන්නේ කොහෙද පොලිසල පමිල්ිතියනක ඔප්පු කරත්. මේක ජනතා එක්තු කරමුණට අලුදයක් නෙවේ ජනතතා එක්තු පෙරම්මුණන හැබත් තාම ඉපපදුනේ ජනතතු ඉපදිලතියනෙ වෛරයෙන් ක්‍රෝධයෙන් නිරිසිශාව. ඒ වෛරයෙන් ක්‍රෝධයෙන් නිරිසිාවෙන් ඉපදිච්යක මං්‍යතන්නේ ඒ ජම්ම ගතියක් වෙන්නවා. එක අරින්න බෑ කහොම දරින්නේ. පුළුවන් තනම් උදේ ඉදන් රෑ වෙනක. බලන් උදේ නම් රෑවෙනකක් ඒ පක්ෂේ නායකයගෙන් පටන් අරන් පල්ල හට වෙනකම්. කාටද චෝදනා කල්ල නැත්තේ. කාර්ද චෝදනා කාර්ද බැල්ල නැත්තේ. පදනම් විරෙහිතව කාරද බැල්ල නැත්තේ. එතොට මම හනවා මේ අයගෙන් පුළුවන්න්නම් උත්තර දෙන්න. දෙදස් පහලවේ ආණ්ඩුව හැදුවේ. යහපාලන්න ආණඩුව හදන්න ජනතා යුක්තු පෙරමුණේ පුර්ණ සහයෝගේ දුන්න. පූර්ණ සහයෝගේ දුන්න. ජනත යක්ත පරමණ පූර්ණ සහයෝගේ දීල හදපුද ජාස්පාලේ යහපාලන ආණ්ඩුවේ පෛත්‍රප පාල සි ජනාධිපපුත්තුමත් එෙක්ක දූෂණ විරෝධී බඩ පිලිවලක් පෙරිච්ච. එකට වෙනම කමිටු අ අපපත් කර. එක බගකීම කවද දැරුවයි ජනත යෙක්තු ප්‍රමණේ නායක ඇතුළු අය. එක රයිල් වික්‍රමසිංහ ජනතිිපොත්තුම හත පාර්ලිම ේන්තුව කිව්වා. එතකොට මේ අය එදා චෝදනා කරපු ඒ සියලුම දේවල්. මොකදදනේ පුස්සක් වෙලාී. වැරදි විදිහයට මිනිස්සුන්ට චෝදනා කරනවා. චෝදනා කරන එක ඒ අයට කවදරිමීමක දිිට්ට දම්ම වේදනිය කර්මය පිසන් දෙනවා. මේ රට බුදුහමුදුරු තුංවරක් වැඩිය රට. එ වගේම මේ රටේ මිනිස්සු කාටවත් එම ආස කර පුරදුවච් මනිසු ෙ ලෙඟගතුකම නුස්සකම තියෙන මිනිස්සු. ඒ මිනිස්සු අතරට මේ විස බීජයේ වවන්න පුළුව. වෛරයේ ඇති කරන්න පුළුවන්. තිීන මනුස්්‍යයට නැති මිනිියාව වෛද කරන සමාජයක්. ජනත ක්තු ප්‍රේවම පුරදුගල ය ද මේ පුරුදු කරපු එක ම තන්නේ දිට්ට දම්ම ේදනිය කර්මය තමයි පිසන්ද. මම පැදිලිුව කියනවා බල්ලො විරුවට කඳු පාත්තෙන්නේ. බල්ල පුරනෝ බල්ලෝ දේන් දන් රෑවැෙනකම් පැෑ විසි අතර පුරුණෝ මේක කදක්කක් පාත්වෙලාන. ඒන්ද බල්ලොබිරුවට කඳු පාත්වෙෙන්න වගේ මේ ගහන මඩවලින් අපේ දේසපාල ගමනවත්තන්න පුළුවන්කමක් ලැබෙන්නේ තොර අපංශපාතිී වාර්තා කරනය.